දුන්නාසි වගේ මේ ඉදිලා නැති පළතුරු වෙළඳපළට ආපුවාම හෝමෝන එකක් භාවිතා කරලා පැය ගාණක් යනකොට ඉදව ගන්න. ඒක අද කාලේත් වර්තමානයේත් සිද්ධ වෙන දෙයක්. මේකයි ඔබතුමාට නවත්ත ගන්න බැරි වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව පරීක්ෂණ කරනවාද? එළවලු පළතුරු කඩ පරීක්ෂා කරනවාද? ඒ හෝමෝන මේ අන්නාසි මල් වලට ගන්න හෝමෝන එකක් කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒක භාවිතා කිරීම මිනිසුන්ගේ ශරීරයට ගියාම කොහොමද ඒක සුදුසුයිද? මං හිතන්නේ මෙහෙමයි. ලංකාවේ මේ ලෝකේ පළතුරු දීම් සඳහා විවිධ ක්‍රම භාවිතා කළා. ඔබ අහලා ඇති අර මුලින්ම කාලයක් තිබුණා කාබයිට් මේකට භාවිතා කරනවා. මහජනතාවට උපදෙස් දුන්නේ රුසිගන්ධ පන්මිත්‍රි කාබයිට් කොලේ කොතල තෙත කොලේ කොතල පැත්තකින් තියන්න පළතුරු පැත්තකින් තියන්න කියලා. අපේ අය කලේ මොකද කාබයිට් ජී කරලා ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක රුසිගන්ධ පන්මිත්‍රිෙන් නවත්වා. නවත්තලා ඒ ඇයට හඳුන්වා දීලා තියෙනවා යාවේ එත්‍රල් කියන එක. මේ මොකද පළතුරු ඉදීම සඳහා එතිලින් කියන වායුව අවශ්‍යයි. ඒක එකකින් දිනකොට නිකුත් වෙනවා. නිකුත් වෙනකොට අනිත් ඒවාට තේස්තින් බැදිලා අනිත් ඒවාත් ඉදෙන්න පටන් ගන්නවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන දේ. ඉතින් මෙතනදී මේ අපේ මේ බෝතලේ අවශ්‍ය උපදෙස් පැහැදිලිව දීලා තියෙනවා. මෙන්න මෙච්චර ප්‍රමාණයක් මෙච්චර විදිහක දාලා මෙන්න මේ වතුර ප්‍රමාණය කාමරයක හරි කුටීරයක තියලා ඒ කුටීරයේ තුනෙන් එකක් වගේ තුනෙන් කක්කගේ ඉතුරු මේ වෙන්න භාගයක් වැඩිම වුණ භාගය. ඒ ගාල ප්‍රමාණය පළතුරු තියලා මේක පෑ 24ක් වහලා තියලා පෑ 24න් පස්සේ ආපහු වැරලා එළියට අරගෙන මේක භාවිතා කරන්නයි කියලා. ඒක උපදෙස් දීලා තියෙනවා. ඒක සාමාන්‍ය කරන්න පුළුවන් ක්‍රමයක්. ඒක අනුමත ක්‍රමයක්. නමුත් අපේ වෙලෙන්දෝ මේකට කරන්නේ මේවට ස්ප්‍රේ කරනවා. ස්ප්‍රේ කිරීම තමයි නැත්නම් එතිලීන් වායුව මනුෂ්‍ය පරිභෝජනයට මම අහිත කර නැහැ. හැබැයි සමහර රටවල මෙහෙම වැඩකුත් කරන මේ එතල් කියන ලිපිඩ් එක එක්තරා ලිපිඩ් එකකට හදලා ඒක මේ සෝදලා නැවත ඒක පිහදාලා ඒ කියන්නේ සෝදලා ඒක පිහදානවා හොඳට පිහදාලා ඩ්‍රයි කරලා ආපහු වරන් තියෙන කමිකුත් තියෙනවා සමහර රටවල අනුමත ක්‍රමයක්. නමුත් ලංකාවේ ඒ අනුමත ක්‍රමය කියලා ලංකාවේ කියලා තියෙන්නේ මේක ලිපිඩ් එක පැත්තකින් තියලා තියනවනේ ඒ තියලා ඒක ඇතුලේ බාජ මේ පළතුරු වෙනම කුටියේ තියලා කුටියේ වහලා පැවිසත්ෙන් එළියට ගන්න ඕන ක්‍රමයක් තමයි තියෙන්නේ. නමුත් ඒක ඉක්මවන ක්‍රමයක් සමහර වෙලෙන්දම් විසින් කරන බව පේනවා. දැන් මැනි මාකට් එකට ගියොත් එහෙම මේ අර මල් වලට වතුර දානවා වගේ තමයි කෙහෙල්කම් වලට එහෙම මේ ඒක ස්ප්‍රේ කරන්න. මේකම යම කිතු කරන්න. විශේෂ අපි කෙසෙල් ගෙඩි ගමුකෝ. කෙසෙල් ගෙඩි සහ ඒ වගේ ආශ්‍රිත අලතුරු කීපයක් තියෙනවා. ගහින් කැඩුවට පස්සේ ඉදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට ඒක වෙන්නේ ඒ දැන් කෙසෙල් ලබන දානයකට ගත්තොත් කෙසෙල් ඉදෙන්නේ කෙසෙල් ගෙඩියෙන්ම ඉදෙන වෙලාවේ මේ එතිලීන් වායුව ලිපද වෙනවා. එතකොට ඒක තමයි අර කැනේ එක ගණක් ඉදුණාට පස්සේ අනිත් ඒවා ඉදෙන්නේ. එතකොට මම කෙසෙල් වෙළඳන් එක කතා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. දැන් ලොකු කෙසෙල් වෙළඳාවක් කරන කෙනාට මේ ගෑස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හේතුව ඉදෙන කැන් එක කාමරයක තියලා තිබ්බොත් අනිත් කැන් ඒවා ඉදෙන්න ගන්නවා. දෙනවා කියන්නේ ඒක මහජනතාව දැනුවත් කරනවා නම් හොඳයි. ඒ කියන්නේ ඉදෙන පළතුරෙන්ම මේ එතිලීන් ගෑස් එක ස්වභාවිකව නිකුත් වෙනවා. ඒක කාමරේ නිලිය ගන්න තියෙන එක පෙට්ටියක් ඇතුළත තිබ්බොත් පෙට්ටියක් ඇතුළත හෝ මේ කුටියක් ඇතුළත තිබුණොත් ඒකෙන්ම අනිත් ඒවාත් ඉදෙනවා. දැන් එහෙම කරන වෙනද්දොත් දැන් මට හම්බ වෙලා තියෙන කතා කරලා තියෙනවා ඒගොල්ලන් ඒවම ඔයගොල්ලෝ පාවිච්චි කරන දේ මම පාවිච්චි කරන්නේ නැහැ. අපි කරන්නේ ගිහිල්ලා කාමරේ කෙසෙල් කරන අලුතෙන් කෙසෙල් කරලා ඉවිච්ච කරනුත් තියෙනවා. අර ඉදිර එකක් තියෙනවනේ. එකම දේ තියෙන්නේ සමහරුන්ට කල්පනාකරණය කරගන්න බෑ ඉදිලා වැඩිනොත් නාස්ති වෙනවා. එදා දවසර විකුණ ගන්න පුළුවන් ටික ඉඳගන්න කරන්න ඕනේ. නමුත් ඒකෙදි මේ ඊතරල් පාවිච්චිය සහනම් කරලා නැහැ. හැබැයි ඒක අර අන්නාසි වල මල් පිපෙන්න පාවිච්චි කරනවා කියන එකත් ඇත්ත. ඒක හෝමෝනියක්. ඒ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන් මේ විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. අර අන්නාසි පතු වල අන්නාසි ගස් මතර වලින් පොඩ පොඩ තියාගෙන යන්නත් තියෙනවා. එතකොට අන්නාසි මල් කුඩි ඒකව පාවිච්චි කරන්න පුළුවන් ඉදවන්න. ඒකෙදි කවුරුවත් නිර්දේශ කරන්නේ අර ස්ප්‍රේ කරන්න කියලා ඒක උඩට. ඒක කළ යුතු නැහැ. පැත්තකින් තියපුවා මේකෙන් ඒකෙන් එන ඉතිලින් වායුවෙන් මේක ඉදෙනවා. ඒක ඇත්තටම නිර්දේශ කර يعني කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඒක නිර්දේශ කරලා තියෙනවා. මොකද වාණිජ වශයෙන් කරනකොට මේක අවශ්‍ය වෙනවා. ඒ ටික තමයි මට අලුතෙන්